ඉතින් මම අද ඔයාලට අවුරුදු කෑම මේසයට වගේම අවුරුද්ද පුරාවටම ගන්න පුළුවන් සොයා රැකියාවක් විදිහටත් හදන්න පුළුවන් තල කරලි හරිම ලේසියෙන් බ්ලෙන්ඩර් එකේ හදන හැටි අරගෙන ආවා. තල කරලි හදන්න ගෑස් ගින්දර අවශ්‍ය වෙන්නේ නැති හින්දා මේ දවස්වල ඔයාලට ලේසියෙන්ම තල කරලි හදන්න පුළුවන්. ඉතින් මේ බ්ලෙන්ඩර් එකේ හදන තල කරලි වංගෙඩිය කොටලා වුණත් හදන්න පුළුවන්. අපි එහෙනම් මේ තල කරලි හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. වැලි නැති තල, පොල් හකුරු කෑලි කරලා අරගෙන තියෙන පොල් හකුරු වෙනුවට කිතුල් හකුරු පාවිච්චි කරන්නත් පුළුවන්. තල කරලි ඔතන්න කෑලි කපපු තෙල් කඩදාසි මේ වගේ රැලි කපලා ටිෂු කොළත් අරගෙන තියෙනවා. තල කරලි හොඳට ගානට තද කරලා හදන්න අවශ්‍ය වෙන නිසා බේද්දාන ඩප්පියක අඩිය කපලා අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ බේද්දාන ඩප්පියක් නැත්නම් PVC බටයක් කපලා අරගන්නත් පුළුවන්. තලවලින් කොටසක් බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරපු තල ටික භාජනයකට අයින් කරනවා. බ්ලෙන්ඩර් එකේ අඩියට කෑලි කරපු හකුරු ටිකක් දානවා. හකුරු වලට උඩින් තල ටිකක් දානවා. තලවලට උඩින් අයිච්චරයක් හකුරු දානවා. හකුරු වලට උඩින් තල ටිකක් දානවා. බ්ලෙන්ඩර් එකේ තලයෙන් දශමයක් විතර වගේ උඩට හිටිනකන් මේ විදිහට මාරු කර කර තලත් හකුරුත් දානවා. තලත් හකුරුත් බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරපු තලත් හකුරුත් භාජනයකට දානවා. කලින් බ්ලෙන්ඩ් කරලා අයින් කරපු තල ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරනවා. තල හකුරු ටික අතින් තද කරනකොට එකට ගුලි වෙලා හිටින විදිහට හැදුවා. ඉතින් මේ වගේ එකට ගුලි වෙලා හිටින් නැත්නම් තව හකුරු ටිකක් දාලා කොටන්න අවශ්‍ය වෙනවා. PVC බටේ අත උඩ තියලා කොටපු තල ටික බටේ ඇතුළට පුරවනවා. බටේ ඇතුළට පුරවලා ඇඟිල්ලෙන් හොඳට තද කරනවා. PVC බට කෑල්ලට පුරවලා තද කරපු තල කැරැල්ල බට කෑල්ල එක පැත්තකින්
ඇඟිල්ලෙන් තද කරලා හරි එහෙම නැත්නම් හැඳිමිටකින් තල්ලු කරලා හරි අනිත් පැත්තෙන් එළියට ගන්නවා. මේ වගේ හදපු තල කැරලි තෙල් කඩදාසිය ඔතලා ඊළඟට ටිෂු කොලේ ඔතනවා. අවුරුදු කෑම මේසෙට වගේම අවුරුද්ද පුරාවටමත් සොයන් රැකියාවකටත් මේ වගේ බ්ලෙන්ඩර් එකේ තල කරලි හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ මේ තල කරලි වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලා ජානකිස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරත් ඔයාලට මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.